අයිබෝන් එසල් ට්‍රැවල් අපි ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යන ගමනේ තවත් සුන්දර ඉසව්වක් හොයාගෙන යන තමයි අදත් අපි ලෑස්ති වෙන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ සබරගමුව පළාතේ. අපි යන්න හදන්නේ සබරගමුව පළාතේ ඕළුවැල්ල හොයාගෙන. ඕළුවැල්ලට යන ගමනේ තවත් සුන්දර ස්ථානයක් අපිට හම්බුණා. මේ මං ඉන්නේ අත්තනගලුවේ ගෝණගල් දෙනිය ප්‍රදේශයේ. ඉතින් මේ ප්‍රදේශයත් ඇත්තෙම ස්වභාව සෞන්දර්ය අදී ඉතාමත් සුන්දර ප්‍රදේශයක්. නමුත් අපේ අද නවාතැම්බල නවාතැම්බල වෙන්නේ ඕළුවැල්ල. ඔළුවැල්ල පිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අම්පාන රක්ෂිතය ආශ්‍රිතව. ඉතින් ඔළුවැල්ල ගලාගෙන ඇවිල්ලා වැටෙන්නේ වීයට. නමුත් අපි දැන් ඉන්නේ අත්තනගලුවේ. ඉතින් ඒ සුන්දර ඉසව්ව හොයාගෙන යන තමයි අදත් අපි හදන්නේ. ඉතින් ඒ සුන්දර ඉසව්ව හොයාගෙන යන ගමනේදී ඉස්සරහට ගිහලා බලමු ඔළුවැල්ල කොහොමද කියලා. අද අපි ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ තියෙන තවත් සුන්දර දියලක් හොයාගෙන. මම මේ ඉන්නේ කෑගල දිස්ත්‍රික්කයේ යටිඅන්තර ප්‍රදේශයේ. මට මේ පසුබිම් පේන්න තියෙන්නේ ලංකාවේ පස්වෙනියට උසම දියල. ඇතමු මේ දියල ලංකාවේ නයගරාව කියලා හඳුන්වනවා. ඒතකොට මේ දියලේ ඇත්තම තමයි ඕළුවැල්ල. මීටර් 200ක් උස මේ දියල අම්පාන රක්ෂිතයෙන් පටන් ගන්න ජලධාරාව නියයට ගමන් කරන අතර වර්ගයේ පිටි සුන්දර දියල. ඉතින් ලංකාවේ තියෙන සුන්දරම දියල් අතරින් එකක් විදිහට මේ දියල හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මට පසුපසින් පේන දෙන ලීපාලම මේ ප්‍රදේශයේ තියෙන දිගම ලීපාලම වශයෙන් හඳුන්වන. ඒ වගේම බර වාහන යන ලංකාවේ දිගම ලීපාලමත් මේ ලීපාලම තමයි. මේ සුන්දර දියල රැකගැනීමේ වගකීම ඔබටත් මටත් අපි හැමෝටම තියෙනවා. ඉතින් මෙතෙන්ට බලන්නේ නැයකින් පුංචි ඉල්ලීමක් කරන්න කැමති. මෙතෙන්ට ඇවිල්ලා බීලා බෝතල් දාලා යන්න එපා. ඒ වගේම නාලා ෂැම්පෝ පැකට් විසිකරලා යන්න එපා. මොකද මේ අවට බැලුවාම තියෙනවා සෑහෙන බීපු පුද්ගලයන් දාලා ගිය බෝතල් ප්‍රමාණය. ඉතින් මේ ඇල්ල රැකගත්තොත් තමයි මේක මතු පරම්පරාවටත් බලන්න තියෙන්නේ. ලංකාවේ තියෙන සුන්දරම දියල අතරින් එකක් ඉතින්. මේකත් රැකගැනීම අපි හැමෝගේම අයිතියක්. ඉතින් ඒ වගේම අද අපි ඔළුවැල්ලෙන් මෙහෙම සමුගන්නවා. ආය දවසක ලංකාවේ සුන්දර තැනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙමු. එහෙනම් ආරාධනා කරන හැමෝටම subscribe කරන්න කියලා අපේ YouTube channel එක, like කරන්න අපේ Facebook page එකට, share කරන්න අපේ video. ඔයාගේ හිතේ දෙන ඕනම දෙයක් අපේ video එකට comment කරන්න. එහෙනම් ආය දවසක සුන්දර තැනකින් හමු වෙමු.